විශේෂයෙන් කියන්නට දෙයක් නැහැ. ඔබ දන්නවා ඇති මේ දරුවා මේ මව දැක්කම තවත් දිනියක් ඉන්න මේ වෙලාවේ නැහැ නාන්න ගිහිල්ලා. ඉතින් මේ අනුරාධපුර මහවිලච්ඡය ඇලපද්ගම කියන ගම්මානේ මේ දරුවන්ගේ පියා නැ ඔබට අපි ගිය වරත් මතක් කළා මේ පොන්චි දිනේ මාස 6ක් වෙද්දි මේ දරුවන්ගේ පියා මේ අය හැර යනවා. එදා ඉඳලා මේ නිවසේ තමයි මේ අය ජීවත් වෙන්නේ. මේ නිවසේ දොරක්වත් නැහැ. ඔබට පේනවා ඇති ඔබට පෙන්වන්නට බැහැ මේ කැලේ වැවිලා තියෙන නිසා. මේ තමයි විල්පත්තු මායිම. අලිවැට තියෙන්නේ ඔය පොඩ්ඩක් ළඟින් තියෙන්නේ. ඔබට පේන්නේ නැහැ මොකද මේ කැලේ නිසා. ඉතින් මේ දුෂ්කර විදිහට ජීවත් වෙන මේ මව ගැන මේ දරුවන් ගැන අපි ඔබට මීට පෙර සඳහන් කළා. ඉතින් ඒ සඳහන් කරන වෙලාවේ මේ මවට ගිනුම් මංකයක් තිබුණේ නැහැ ඔබට කියන්නට. අපි කිව්වේ මේ මවගේ හැඳුනුම් පතේ විස්තර ටික කිව්වේ. මේ වතාවේ අපි මෙතනට එනකොට මේ මව ගිනුම් මංකයක් හදාගෙන තිබෙනවා ලංකා බැංකුවේ. ඒ වගේම තමයි ඊට කලින් කියන්නට දෙයක් තියෙනවා. මේ වීඩියෝව දැක්කට පස්සේ අපිට කතා කළා චම්පා රාජපක්ෂ මහත්මිය. එතුමිය කතා කරලා කිව්වේ මේ දරුවන් එන්නේ පුංචි හෝ උපකාරයක් කරන්නට අවශ්‍යයි කියලා. ඒ වගේම ගොඩාක් අය කතා කළා ගිනුම් මංකයක් ඉල්ලුවා. නමුත් අපිට තිබුණේ නැහැ ගිනුම් මංකයක් සඳහන් කරන්නට. චම්පා රාජපක්ෂ මහත්මිය අපිට කතා කළා අපට රුපියල් 5000ක මුදලක් එවලා තියෙනවා මේ මවට දෙන්නට කියලා. ඉතින් එතුමිය මේක දෙන්නේ එතුමියගේ මියගිය ආදරණීය දියණියක් වන දෙව්මිනී දියණියට පින් පිණිස තමයි මේ මුදල මේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන්නට කියලා කිව්වේ. ඉතින් එතුමියට බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දෙව්මිනී පුංචි දියණියට අමා මහ නිවනේම සැනසුම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කරපු උපකාරය වෙනුවෙන් චම්පා රාජපක්ෂ මහත්මියටත් බෙහෙන්ම ස්තුතියි. ඉතින් මේ වතාවේ අපි ඔබට මේ ගිණුම් අංකය සඳහන් කරන්න මේ මව සහ දරුවන් වෙනුවෙන් උපකාර ලැබිය යුතුම දරුපවුලක් උපකාර ලැබිය යුතුම මවක්. ඉතින් මේ ගිණුම් අංකයට ඔබට කරන්නට හැකි උපකාරයක් තිබෙනවා නම් ලබා දෙන්නට කියලා. ඉතින් උපකාරයක් ලබා දෙන්නට කියලා අපි ඔබෙන් ඉල්ලනවා. මේ ගිණුම් අංකය අපි ඔබට සඳහන් කරන්න ලංකා බැංකුව නොච්චි ආගම තමයි ශාඛාව. ලංකා බැංකුව නොච්චි ආගම HB මල්කාන්ති හේරත් බණ්ඩාගේ මල්කාන්ති HB මල්කාන්ති ලංකා බැංකුව නොච්චි ආගම තමයි ශාඛාව වෙන්නේ. ගිණුම් අංකය සඳහන් කරන්න 85 87 72 12 මේක තමයි ගිණුම් අංකය ඔබට පේනවා ඇති. ඉතින් මේ ගිණුම් අංකයට මේ මව වෙනුවෙන් මේ දරුවන් වෙනුවෙන් ඔබට කරන්නට හැකි උපකාරයක් තිබෙනවා නම් ලබා දෙන්නට කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ දරුවන්ගේ පියා නැහැ. ඒකම ඇති මේ මව වසර ගණනාවක් තිස්සේ හුදකලාවේ මේ දොරක්වත් නැති මැටි නිවසේ තමයි මේ දරුවන් රැකගෙන ජීවත් වෙන්නේ. කැලේට ගිහිල්ලා බෙහෙත් හොයාගෙන ඇවිල්ලා තමයි මේ මව ජීවත් වෙනවා කියලා අපි සමග සඳහන් කළේ. ඔබට ඔබ දැක තිබුණා නම් අපි මීට පෙර පළ කළ වීඩියෝ එහි සියලු විස්තර සඳහන් වෙනවා. නැවත නැවතත් අපි ඔබට මේ විස්තර කියන්නේ නොදැකපු කෙනෙක් වෙනුවෙන් හව මෙය දැකලා මේ අය වෙනුවෙන් උපකාරයක් ලබා දේවි කියලා ඒ විශ්වාසය අපිට තියෙනවා. ඔබ මේ දරුවන් වෙනුවෙන් ඒ වගේම තමයි මේ ආරක්ෂිත නැති අනාරක්ෂිත නිවස වෙනුවෙන් ඔබට කරන්නට හැකි උපකාරයක් තියෙනවා නම් මේ නිවස ගලෙන් ගල හෝ බැඳ ගන්නට සිමෙන්ති කොට්ටයක් ගලක් මේ මව වෙනුවෙන් ලබා දෙන්නට කියලා. ඒ වගේම තමයි ඔබට පෙන්වන්නම් මේ අය මේ අයට තියෙන අවම පහසුකම්. මේ දැන් තමයි මේකත් මම දැක්කේ. මේ වැස්සට දෙමෙන නිසා මේ තහඩුවෙන් මේක සබන් කෑල්ලක් ගාලා තමයි මේ හිල වහලා තියෙන්නේ. ඉතින් කනගාටුදායක තත්ත්වයක්. මේ වගේ තමයි මේ කුලඟට යනවා දැන් අපිට. අතන තුන්වෙනි දෙකිනා හිටියා මේ වල සබන් වල ඔකට කොටතු.
ඉතින් මේ අයට කාමරයක් හෝ හදලා දෙන්න පුළුවන් නම් අපට කතා කරන්න අපි මේ මාව සම්බන්ධ කරලා දෙන්නම් අනිවාර්යෙන් උපකාරයක් ලැබිය යුතුම දරුපවුලක් මේ ගිනුම් මංකයට ඔබට කරන්නට හැකි උපකාරයක් ලබ හැකි නම් ඔබ ඔබේ දුරකථනයට එක දවසකට දාන ඩේට කාඩ් එක නවත් නොදා මේ මව ගිනුම් මංකයට මේ මුදල බැර කරන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා ඉතින් හැමෝටම තෙරුවන් සරණයි වත්පත සමාජ සත්කාර ඒකකයේ මේ මහත්තුරු දෙන්නා මීට කලින් මගේ නිවසට ඇවිල්ලා මගේ විස්තර අරන් ගියා. අදත් ඇවිල්ලා තියෙනවා. ඉතින් එදා වගේ මදත් මට කියන්න තියෙන්නේ මේ ළමදරු පැටව දෙන්නත් එක්ක මම මේ ඉන්න පුංචි නිවසේ මට ගොඩාක් අපහසුකම් තියෙනවා. ඉතින් මේ දෙන්නා දාලා මට රැකියාවකටවත් යන්න විදිහක් නැහැ. මොකද ගෑන් ළමයි දෙන්නෙක් ඉන්නේ. එයාලට කිසිම රැකවරණයක් නැහැ. ඉතින් ඒ නිසා මම ඔබ තමුන්නාචලාගේ ඉන්නන්නේ මගේ දුක පේන කෙනෙක් දකින්න කෙනෙක් පුළුවන් නම් පුංචි හෝ දෙයකින් මටයි මගේ දරු මට නෙමෙයි මගේ දරු දෙන්න වෙනුවෙන් පුංචි හරි උදව්වක් මට කරන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. ගොඩාක් අසන්නව තමා මම ජීවත් වෙන්නේ. සෑහෙන්න මානසිකව වැටලා ඉන්නේ මම ඇත්තම කියනවා නම් මට ජීවත් වෙන්න විදියකුත් නෑ. ඇත්තටම කිසිම කෙනෙක්ගේ සහනයක් නෑ මට. ඉතින් මම බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මගේ දුක දන්න කෙනෙක් පුංචි හෝ උදව්වකින් මට පිහිට වෙන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. මේ ඒ වගේම මේ මට මේ රුපියල් 5000කින් ඒ උදව් කරපු එම දියණියටත් නිවන් සුවම ප්‍රාර්ථනා කරමින් මේ අම්මටත් ගොඩාක් ස්තුතියන්ත වෙමින් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ මහත්තයා මාව දාලා ගිය දවසේ ඉඳන් අවුරුදු 6ක්ම මම තනියෙන් ජීවත් වෙනවා. මේ පැලේ තමයි මම එදා ඉඳන් ජීවත් වෙන්නේ. මම වෙන විවාහයක් ගැන හිතුවේ නැහැ. මොකද මට ගෑන් දරුවෝ දෙන්නෙක් ඉන්නේ. මම ඒ ගැනවත් හිතුවේ නැත්නම් මගේ දරු දෙන්න මම කොහොම හරි තනියෙන්ම හදා ගන්නවා කියනකම මම විඳින දුක මගේ දරු දෙන්නට විඳින්න දෙන්න බැරි හින්දායි මම හැමෝටම මගේ දුක කියන්නේ. මම මේ දුකෙන් ගලවලා මගේ දරු දෙන්නට උගන්න ගන්න මේ දරු දෙන්නට ලස්සන දෙන්න තැනක්වත් මට හදලා දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. ඉතින් මේ ඉන්න නිවසට කිසි දොරක්වත් නැහැ. කිසිම රැකවරණයක් නැහැ. වැස්ස වෙලාවට මේ තහරු කොහොම හුලඟට ගලවගෙන යනවා. සමහර තැන් තියෙනවා ගොඩාක් දුරට මේ මලකඩ කාලා දිරලා ඒ වගේ තැන් වලට ඉතින් සබන් ගාගා වැස්සෙ තෙමි තෙමි තම දරුවෝ තියන් මේකට වෙලා ඉන්නේ මම. ඉතින් මෙහිඳ මේ බලන කවුරු හරි කමක් නැහැ. ඉතින් පුළුවන් හරි උදව්වක් මට කරන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. අනිත් එක්කම